හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීවර් ආයිෂ් කහවේ ස්ක්‍රීන්. අද දිනේ අපිට අසන්නට ලැබෙනවා මෙන්න මේ ලිපිය හරහා කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවලු නැවත දැනුම් දෙන තුරු අපේක්ෂක අප තැන්පත් මුදල් බහර ගැනීමෙන් වළකින ලෙසට කැබිනට් එක තීන්දුව කරලා සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මේ නියෝගයේ යවලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ යම් යම් උපදේශකවරු යම් යම් නිලධාරීන් ඇතුළුව අපි මේවා හෙළිදරව් කරන්න පියවරෙන් පියවර පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම වැළැක්වීමේ මහා ජාතික කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරලා අද එහි ප්‍රතිඵල නිකුත් වුණා. මම පැහැදිලිවම කියනවා කශේරුකාවක් නැති නිවට ආණ්ඩුවට වහාම මැතිවරණය පවත්වන්න. ඔබට කිසිම අයිතියක් නැහැ මේ රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය කෙලසා. කැබිනට්ටුවකට එකට එක හොයලා රටේ ජනතාවගේ මූලික අයිතිය කෙලසන්නට හැකියාවක් නැහැ. මම රජයට පැහැදිලිවම අනතුරු ඇඟවීමක් කරනවා. මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවත් එක්ක අපි මහපාරට බහිනවා ජනතාවගේ ඡන්දයිතිය වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන්. මෙතර රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිල් බණ්ඩාර හපුහින්න මහතාගේ අත්සිනින් යුතුව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවූ බව පැවසෙන අදාළ ලිපියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී මාධ්‍ය වෙත නිකුත් කළා. 2023 ජනවාරි 9 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමට අදාළ අපේක්ෂකින්ගේ අප මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරන ලෙස අමාත්‍ය මණ්ඩලය මා වෙත දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා යොමු කළ එම ලිපියේ සඳහන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.